හැදෑරුව ෆයිටින් ගැන ඒ හරහා තමයි මට මේ රාවණා එකේ දරණී කියන චරිතේ මට හම්බෙන්නේ පොතටම සීමා කළ ෆ්‍රේම් කරලා තියෙනවා අපි এডুকেෂන් කියන එක ඇතුලේ මම කියන්නේ පන්තියේ හිටපු ළමෙක් නෙවෙයි යුනිවර්සිටියේ ලෙක්චරර්ස් නාව දන්නේත් නැති අවස්ථාව තිබුණ මුල් කාලේ ජනප්‍රිය පුද්ගලයෝ කියලා කියන්නේ පොඩි දෙයක් වුණත් අර පාරවිදි ස්ප්‍රෙඩ් වෙන තරුණියක් විදිහට තත් යම් මානසික ප්‍රශ්න තිබුණා කොරෝනා කාලය ඇතුළත කකුල් අතපය නැති මිනිස්සුත් මේ ලෝකේ ජීවත් ඇයි මම ජීවිතේ නැති කරගන්නේ මම හැම මොහොතකම මගේ ප්‍රශ්නයක් අවතේ මේ තත් දෙරණේ ගියපු රාවණා හි දරණ කියන චරිතෙට මම රංගන දායකත්වය ලබා දුන්නේ ඒකෙදි මම ෆයිටින් කැරක්ටර් එකක් තිබුණේ සෑහෙන්න ෆයිටින් ස්කිල්ස් මම ඒකේ පෙන්නුවා ඉතින් ඔය කියන ඒවත් කැප්චර් කරලා මට පෝස්ට් හදලා මඩ ගහලා ඒ ස්කිල් එක කරන්න මේ මනුස්සයා කොච්චර මහන්සි වුණාද කියන එක ගැන මේ බලන්නේ එක එක්කෙනාගේ මානසික මට්ටම හරි දුකයි මට කමෙන්ට්ස් 1000ක් විතර නෝ බැනලා සෝෂල් මීඩියා එක පුරාම බැලුවාට කාට හරි බනින්න බලාගෙන තමයි මිනිස්සු ඉන්නේ බැනුන් විතරයි මට අභියෝගයකට දෙන්නේ අනිත් ඒවා නම් ඇත්තටම අභියෝගයක් උනේ නැහැ මම මෙහෙනෙම ඉපදුනේ කුවෙට් වල සිරසේ විකාශය වෙච්ච ප්‍රේම දඩයමෙහි ශිවන්‍යා සහ ශිවංගි කියන ප්‍රධාන චරිත ඒ චරිත දෙකට හඳ කැවුවා ජය දෙරණ ගියපු හර ඩ්‍රාමකේ ආරෝ කියන ප්‍රධාන චරිතේ යවස් ලුකුමනාහි ප්‍රධාන චරිතයක් ශිවන්‍යා තමයි මම හිතන්නේ ජී මගේ ලයිෆ් එකේ ටර්නින් පොයින්ට් එක ගුරුතුමෝ මට මගේ අම්මවයි තාත්තවයි මරපු කෙනකින් පලිය කරන්න ඕනේ ආදරේ කරන්න කෙනෙක් ආදරේ කරන්න පණක් නෑ තා හදිස්සි වෙලා කබලෙන් ලිපට වැටෙන්න හොඳ නෑ ලිපට වැටිච්ච අවස්ථාවක් තියෙනවා ෆීල්ඩ් එකේ කෙනෙක් ඇත්තටම මම එච්චර කැමැත්තක් නෑ කිසර පිට කෙනෙක් නම් ඉතින් මම කැමති හරියනම කෙනා ලැබුණම හිතට දැනෙනවා සුන්දරතාවසක මුණ කැසි හිනහි හිතගෙන ගියා बटन अलाव दानवाने बटन अलाव पिमीन හැමෝටම බෑ හැකියාව තියෙන්න ඕනේ එකට ඒ වගේ හැකියාවන් පිරිච්ච අපේ තරු ටික එකතු කරගෙන ජයශ්‍රී ප්‍රොඩක්ෂන් එක ලෑස්ති වෙලා ඉන්නවා ඔබට අලුත් අත්දැකීමක් දෙන්න ෆ්‍රෙන්ඩ්ලි චැට් අපේ අලුත්ම වැඩසටහන ඒකට අද අලුත්ම තරුවක් එකතු වෙලා ඉන්නවා ඇය හඬ කැවීම ශිල්පිනියක් අපි අද ඇයත් එක්ක කතා කරමු පූර්ණිමා විදේශිකා ආයුබෝවන් කියලා පිළිගන්නවා ආයුබෝවන් නංගී අක්කා මට දැනගන්න කැමති මේ දැන් කොරෝනා කාලෙත් එක්ක කොහොමද ජීවිතේ ගෙවෙන්නේ කොරෝනා කාලෙත් එක්ක මං හිතන්නේ මගේ විතරක් නෙමෙයි අපි හැමෝගෙම ජීවිත ගෙවෙන්නේ ටිකක් හරිම ස්ලෝ ඒ කියන්නේ කොරෝනාත් එක්ක අපි සෑහෙන ලොක්ඩවුන් වලට වුණා ගෙදර හිටියා එතකොට වෘත්තිමය වශයෙන් සෑහෙන හැමෝටම අපහසුතාවයට පත් වුණා මේ කාලය තුල ඒත් එක්කම මිනිස්සු ලෙඩ වෙනවා මැරෙනවා ඒකත් එක්ක මානසික මට්ටම සෑහෙන අඩු වෙලා කියන්නේ දුර්වල වෙලා තිබුණ කාලයක්. ඉතින් ඒකත් එක්ක මං හිතන්නේ අපි හැමෝගෙම ජීවිතවලට සෑහෙන ලොකු බලපෑමක් සිද්ධ වුණා කොරෝනාත් එක්ක. හැබැයි දැන් නම් ටික ටික වාසනාවන්ත විදිහට අපි හැමෝම එකට එකතු වෙලා කාලයක් එක දිගට ප්‍රාර්ථනා කරා මේ කොරෝනා උදුරේ ලංකාව වගේ මුළු ලෝකෙම බේරෙන්න කියලා. මං හිතන්නේ ඒකේ ප්‍රතිඵලයක් විදිහට වෙන්නේ නැති දැන් නම් ටික ටික නේද නැගේ. අඩු වේගන යනවා. ඉතින් සාමාන්‍ය ජීවිතේට දැන් අපි පුරු වෙමින් පවතිනවා. අපි බලමු ඉස්සරහට අපි ගත කරපු මේ සුන්දර සාමකාමී ඒ ජීවිතයට යලිත් වතාවක් අපිට යන්න හැකියාව ලැබෙයි ඉස්සරහට. ඔව් අපි එහෙම ප්‍රාර්ථනා කරන ගමන් අපි යමු පූර්ණිමාකගේ පුංචි කාලෙට. ගොඩක් පුංචි කාලෙ නෙමෙයි. අපි යමු මුතුහර ළමා නිවේදිකාවක් විදිහට අක්කගේ මේ වෘත්තිමය ජීවිතේ පටන් ගත්ත කාලෙට. ඔව් නංගි. හරියටම කිව්වොත් මම grade 8 වගේ අවුරුදු 13ක් විතර ඇති වයස මුතුහර ළමා සමාජයට එකතු වෙනකොට රූපවාහිනී 351 පාන්දර මුතුහර ළමා සමාජය ළමා නිවේදිකාවක් නෙවෙයි අතර මම මුලින්ම ළමා ගායිකාවක් විදිහට තමයි දිදුලන මිනිමුතු තරගාවලියට එකතු වුනේ එනම් අවුරුදු කිහිපයකට පස්සේ අපේ මුතුහර ඉතිහාසයේ 350 අවුරුදු 15 විතර පස්සේ සභාපතිනියක් විදිහට පත් වෙනමට අවස්ථාව ලැබුණා ඉතින් බොහොම සතුටින් පුංචි ළමයි එක්ක කාලය ගත කරා අපි මං හිතන්නේ මගේ ජීවිතේ මේ වැඩිම කාලයක් මම ළමයෙක් කියන්නේ අපිට උඩරිම කාලේ 18 කියන්නේ අවුරුදු 20 විතර යනකම් මං හිතන්නේ මම මගේ ළමා කාලය ගත කරා චීත ගවුම් ඇඳගෙන කොණ්ඩ දෙකක් ගොතන සින්දු කිව්වා ඉතින් රූපවාහිනිය සින් කරා ඊට පස්සේ තමයි මට අවස්ථාව ලැබෙන්නේ ළමා නිවේදිකාවක් වෙන එක මුතුහර හරහාම තමයි ඊට පස්සේ ඉතින් ස්ටෙප් බයි ස්ටෙප් මේ තැනට ආවා ඔබ තෘප්තිමත්ද මේ ගෙවිච්ච කාලය ගැන ඔබ ලබාගත් දේවල් ගැන අනිවාර්යයෙන් මොකද මේ ගොඩක් කට්ටිය හිතනවා යම්කිසි කාලයක් ආවට පස්සේ කියන අවුරුදු
දැන් මගේ වයස 25යි 25 විතර වෙනකොට අයියෝ මට මේක කරන්න බැරි වුණා මට මීට වඩා දෙයක් කරන්න පුළුවන් වුණා නම් කියලා පසුතැවෙනවා මම කියන්නේ අපි ජීවිතේ හැමතිස්සම කටයුතු කරන්න ඕනේ අපිට ඉස්සරහා බලලා පසු නොතැවෙන විදිහේ දේවල් අපි කරන්න ඕනේ දැන් මගේ ජීවිතේ මම ගත්තොත් එහෙම මම ඇත්තටම මේ මට පසුතැවෙන අවශ්‍යතාවයක් නැහැ මොකද මගේ ළමා කාලේ මම හොඳට ගත කරලා තියෙනවා එතකොට මගේ මම සිංගින් එතකොට ඩාන්සින් කරා ඒත් එක්කම මගේ ඉවෙන්ට් එක ඒරොබික් ජිම්නාස්ටික්ස් මම ඕල්ලායිල ඉන්ටර්නැෂනල් දක්වා ගිහිල්ලා ජයග්‍රහණය කරා ඒ අතරතුර ෆයිටින් හැදෑරුව ෆයිටින් ගැන ඒ හරහා තමයි මට මේ රාවණා එකේ දරණී කියන චරිතේ මට හම්බෙන්නේ ඒත් එක්කම ප්‍රධානම දේ තමයි මේ සමාජය තුළ ලොකු කතාබහක් තියෙනවා මේ බාහිර ක්‍රියාකාරකම් කරොත් එහෙම ළමේ පොඩි කාලේ මේ ළමේ ඉගෙන ගන්න එකක් නෑ අර පොතටම සීමා කළ ෆ්‍රේම් කළා තියෙනවා අපි එඩියුකේෂන් කියන එක ඇතුළේ හැබැයි එහෙම එකක් නැහැ මොකද මම කියන්නේ පන්ති හිටපු ළමෙක් නෙවෙයි මම මේ සමහරක් කියලාට මම යුනිවර්සිටි එක ගත්තොත් එහෙම දැන් මම යුනිවර්සිටි අවුට් නිසා මට බය නැති කියද හැකි එක යුනිවර්සිටි එකේ සමහරක් කියලාට මම කිසිම මේ ලෙක්චරර්ස් ලාම දන්නේ නැති අවස්ථා තිබුණා මුල් කාලේ හැබැයි මම ඕල්වෙල් පාස් වෙලා එලෙවල් පාස් වෙලා ඊට පස්සේ යුනිවර්සිටි ගිහිල්ලා මනෝවිද්‍යා විශේෂ උපාධියක් හැදෑරුවා මේ හැමදේ එක්කම මම මගේ වෘත්තියත් බොහොම කියන්නේ පිරිසිදුව ඇත්තම කිව්වොත් පිරිසිදුව මම කරගෙන ආවා හැබැයි කිසිම ප්‍රශ්නයක් නැත්නම් මම තෘප්තිමත් මේ ඉන්න දෙගෙන ඉස්සරහ තව දේවල් චීව් කරගන්න තියෙනවා හැබැයි දැන් ඉන්න තත්ත්වය ගැන මම ඇත්තටම තෘප්තිමත් අධ්‍යාපනය ගැන කතා කරපු නිසාම කැලණි විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ මනෝවිද්‍යා විශේෂ උපාධියක් හදාරපු ශිෂ්‍යාවක් විදිහට මම දැනගන්න කැමතියි දැන් කතාවක් තියෙනවා නළු නිලියෝ අධ්‍යාපනය ලැබනවා මදි කියලා මොකද අක්කගේ ඒ ගැන තියෙන අදහස ඒක නම් ඇත්තටම බොරු කතාවක් නංගී මොකද ගොඩක් අපේ ශාස්ත්‍රයේ ඉන්න ගොඩක් කලාකරුවන්ට උපාධි තියෙනවා සහ ඒ බොහෝ දෙනා විශ්වවිද්‍යාලවලට ගිහිල්ලා තියෙනවා සමහර කට්ටිය సౌందర్య විශ්වවිද්‍යාලයේ ඔය ඇඩ් කරන සින් කරන ගොඩක් කට්ටිය సౌందర్య විශ්වවිද්‍යාලයේ උපාධි ධාරීන් ඊට අමතරව ඩොක්ටර්ස්ලා ඉංජිනේර්ස්ලා මේ ගොඩක් කට්ටිය ගොඩක්ම මේ මියුසික් ෆීල්ඩ් එකට සම්බන්ධ වෙලා ඉන්නවා හැබැයි සමහරක් අපි කියනවා නිකන් අපි කියන්නේ අර කිරි කලයට ගොම බින්දුවක් දැම්මම අන්න ඒ වගේ අර එක්කෙනෙක් දෙන්නෙක් නිසා සමහර වෙලාවට මුළු ෆීල්ඩ් එක ගැන මේ විදිහට කතා බහට ලක් වෙන අවස්ථාවක් තියෙනවා හැබැයි දැන් නළු නිලියෝ කියලා කියන්නේ එතකොට මේ ජනප්‍රිය පුද්ගලයෝ කියලා කියන්නේ පොඩි දෙයක් වුණත් අර පාරවිදි ස්ප්‍රෙඩ් වෙනවා හැබැයි දැන් මම කියන ඕනම වැරද්දක් වුණත් පොඩි වැරද්දක් සමහරක් වෙලාවට මේ සාමාන්‍ය සමාජය ඊට වඩා දරුණු වැරදි කරන මිනිස්සු හින්නවා හැබැයි ඒවා මේ ස්ප්‍රෙඩ් වෙන්නේ නැහැ නේ මීඩියා ත්‍රූ හැබැයි ෆීල්ඩ් එකේ කෙනෙක්ගේ මොකක් හරි අපි කියමු මේ මොකක් හරි එක තැනක කියනවා මම මේ යුනිවර්සිටි ගිහලා නැත්තම් මම ඒ ලෙවල් කරන්න මට බැරි වුණා කියලා කවුරු හරි කිව්වා කියලා. එතකොට ඒක තමයි ස්ප්‍රෙඩ් වෙන්නේ. ශාස්ත්‍රයේ තුලත් බොහොම කිහිප දෙනෙක් ඉන්න පුළුවන්. ඒක සාමාන්‍යයි. හැබැයි ඒකෙන් කියවෙන්නේ නැහැ මේ ශාස්ත්‍රය තුල ඉන්න කලාකරු ඉගෙනගෙන නැහැ කියලා. මේ අනිවාර්යෙන් ඒ ලෙවල් නම් කොහොමත් පාස් වෙලා තියෙනවා. ඉතින් අර අතලොස්සක් ඉන්නව එහෙම නැති. බොහෝ දෙනාට මේ වෘත්තිය මට්ටමේ ජොබ් එකක් කරන්න පුළුවන්. වෘත්තිමය වශයෙන් වෙන ජොබ් එකක් මම මේ කියන්නේ. දැන් මට වුණත් කවුන්සලර් කෙනෙක් වෙන්න පුළුවන්. මනෝ උපදේශිකාවක්. එතකොට හැබැයි මගේ කැමැත්ත තියෙන්නේ මේ කලාවට. මගේ දක්ෂතාවය, මගේ හැකියාව, මගේ කැමැත්ත තියෙන්නේ. මගේ සැටිස්ෆැක්ෂන් එක තියෙන්නේ මෙතන. එතකොට මං වෘත්තිමය වශයෙන් උත් ඉදිරියේදී මගේ මේ මනෝ උපදේශිකාවක් හරි මොකක් හරි ඒ පැත්තනොත් මං යන බලාපොරොත්තු වෙනවා. සමහරකට ඒකත් මෙතෙන්ට මේ ඇඳගෙන ගොඩ යන්න පුළුවන්. එතකොට මේ ඒකෙන් කියවෙන්නේ මේ ෆීල්ඩ් එකේ මිනිස්සු ඉගෙන ගන්න නැහැ කියන එක. ඇත්තට මේක හරි බොරු කතාවක් සහ මේ ෆීල්ඩ් එකේ ඉන්න මිනිස්සුන්ට ඉගෙන ගන්න මේ බය කියන එකත් මෝඩ කතාවක්. මොකද මම මේ සියලු දේම බැලන්ස් කරගෙන යුනිවර්සිටි ආපු ළමෙක්. නොකරපු දයන් ස්පෝර්ට්ස් කරා, සිංගින් කරා, මියුසික් කරා මට මතකයි. මුතුහර දිදුරණ මිනිමුදු තරඟාවලියේ මම ෆයිනල් ආවා හතර දිනාට. ඒ වෙනකොට මගේ ඒ ලෙවල් එක්සෑම් එක කලින් දවසේ මම ලයිව් එකක හිටියා මට මතකයි. මීඩියා හරි ඩ්‍රාමා හරි මට පේප් එක මතක නැහැ. මම කලින් දවසේ ලයිව් එකක හිටියා. හැබැයි ඉතින් මම යුනිවර්සිටි සිලෙක්ට් වුණා. එලෙවල් පාස් වෙලා. ඉතින් මුකුත් උනේ නැහැ. ඉතින් ඒ ගැන කතා කරපු නිසාම මම හිතනවා විශේෂයෙන් කියන්න ඕනේ. දැන් මනෝ උපදේශිකාවක් විදිහට ඉස්සරහට අපිට අක්කව බලන්න පුළුවන්නේ. එතකොට මම එතකොට ගොඩක් අය උපදේශන ලබා ගන්න එවි මං හිතන්නේ මගෙන්ද ඔව් ඇයි එහෙම කියන්නේ නැසන තරුණියක්
පිරිමිලාමයි හැම වැඩියෙන් ඒ මනෝවිද්‍යා උපදේශනයක් හැම ගන්න. එහෙම මගේ ඇත්තට මෙහෙම තාම අදහසක් නැහැ. නමුත් මගේ YouTube channel එකක් මම පටන් අරන් තියෙනවා මේ වෙනකොට. ඉතින් ඒ හරහා මේ ජනතාවට යම් කිසි දෙයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා මනෝවිද්‍යාව පැත්තෙන්. තාම ඉතින් හිතුවේ නැහැ වෘත්තිමය වශයෙන් මම කවුන්සලින් කරන්න පටන් ගන්නවද කියන එක. අපි බලමු ඉතින්. මොකද වෙන්නේ කියලා. මනෝවිද්‍යාව ගැන කතා කරපු නිසාම මම දැනගන්න කැමතියි දැන් අපේ තරුණ ප්‍රජාව මේ කොරෝනා උදුරත් එක්කම පොඩ්ඩක් මානසික මට්ටම් බිඳ වැටලා තියෙනවා. ඔයා හැමදේම බැලන්ස් කරගෙන මෙතෙන්ට ආපු කෙනෙක් විදිහට මම හිතන්නේ ඔයාට මුණ දෙන්න අභියෝග හම්බ වෙන්නේ නැති. කාන්තාවක් විදිහට. ඔයා කොහොමද ඒ අභියෝග වලට මුහුණ දුන්නේ? ඔයාට මොනවද හම්බ වෙච්ච ඒ වගේ අභියෝග? ඔව් නංගි මම හිතන්නේ ප්‍රශ්න දෙකක් ඇහුවා. කොරෝනා කාලයේ තරුණ ප්‍රජාවගේ මානසික මට්ටම සහ මගේ ජීවිතයේ අභියෝග. එතකොට තරුණියක් විදිහට මං හිතන්නේ මටත් යම්කිසි දුරකට ඔය කියන මානසික ප්‍රශ්න තිබුණා කොරෝනා කාලය ඇතුළත. මොකද මේ කාලය තුළ පුංචි ළමයිට ඉස්කෝලේ යන්න බෑ. එතකොට පොඩි ළමයින්ට වඩා දෙමව්පියන්ට එක මාර මානසික පීඩනය. සහ තරුණියෝ විදිහට යුනිවර්සිටි යන්න බලාගෙන ඉන්න කට්ටිය ඉන්නවා. ඊට පස්සේ යුනිවර්සිටි ගිහිලා ජොබ් එකක් බලාපොරොත්තු වෙමින් ඉන්න කට්ටිය ඉන්නවා. එතකොට මේ හැම කෙනා තුළම තියෙන මගේ ජීවිතේන මොකක් වෙයිද ඉස්සරහට? Facebook social media through අපි දැක්ක බොහෝ තරුණ තරුණියක් කියන අපේ ජීවිතයේ මේ හොඳම කාලණේ දෙන්නේ ගමේ විදියට ගෙවෙන්න කියලා. ඇත්ත. මොකද ලෝකේ මේක සාමාන්‍ය දෙයක්. මේ වගේ දේවල් අපිට සිද්ධ වෙන්න පුළුවන්. අපිට ඒවා වළක්වන්න බෑ. ස්වභාවික විපත් කියන්නේ අපිට වළක්වන්න බෑනේ. කොරෝනා වුත් අපි එකට මූණ දෙන්න අපේ මානසික මට්ටම ශක්තිමත් කරගන්න එක තමයි අපිට කරන්න පුළුවන් එකම දේ. එතකොට මම හිතන්නේ දැන් අපි ගත්තොත් එහෙම මේ කාල සීමාව තුළ කොරෝනා විතරක් නෙවෙයි ඊට කලින් ඉඳලම තරුණ ප්‍රජාව සීදිනසා ගැනීම ප්‍රතිශතයක් තිබුණ තරුණ කට්ටිය ෆීල්ඩ් එකේ සහ අපි පිට සමාජ අපි දන්නෙත් නෑ සමහර වෙලාවට. නමුත් ශාස්ත්‍රය තුලත් අපි දැක්කා තරුණයෝ කිහිප දෙනෙක් තමන්ගේ ජීවිතේ නැති කරගත්ත මේ ડિප්‍රෙෂන් නිසා. එතකොට මානසික මට්ටම කියන දේ ශක්තිමත්ව තියාගන්න එක ගොඩක් වැදගත් වර්තමානයේදී. ලංකාව තුල වෙලා තියෙන්නේ නංගි අපේ තියෙන මූලික අවශ්‍යතා ටික මේ කන්න බොන්න ටික එතකොට ට්‍රාන්ස්පෝර්ට් ප්‍රවාහන පහසුකම් අධ්‍යාපනයේ සෞඛ්‍ය මේ කියන දේවල් මූලික අවශ්‍යතා ටික මේ සපුර ගන්න තමයි අපේ මිනිස්සු උත්සාහ කරන්නේ. අපි සංවර්ධනයේ වෙමින් පවතින රටක් හැමදාමනේ. හරි දුකයි. ඉතින් ඒකත් එක්ක මානසික ප්‍රශ්න මිනිස්සුන්ට තියෙනවා. හැබැයි ඒක සඳහා මේ ප්‍රතිකාර ගන්න යන්න මේ ඕනේ. දැන් මම කවුන්සලර් කෙනෙක් හම්බෙන්න ඕනේ. එකක් තමයි මේ ඒ වගේ දේවල් වලට යොමු වෙන්න අවශ්‍යතාවයේ තිබුණත් එකක් දැනුමක් නැතිකම සහ මේ ඊට වඩා අර මූලික අවශ්‍යතා සපුරා ගැනීම මේ අවශ්‍යතාවයේ වැඩි මිනිසුන්ට. දැන් මේ මට මේ ડિප්‍රෙෂන් කියලා මට මේ බෙහෙත් ගන්න මට කන්න බොන්න නැත්තම් මට මානසික මේ මට ડિප්‍රෙෂන් කියලා මම යනවද බෙහෙත් ගන්න? ඊට කණ එක ලොකු ඊට වඩානේ. එතකොට ඔය වගේ ප්‍රශ්න නිසා මේ සහර කෙනෙක්ට කියා ගන්න කෙනෙක් නැති ගම එම නැත්තම් ලැජ්ජාව තනිකම මේ වගේ දේවල් නිසා සෑහෙන්න තරුණ ප්‍රජාව මේ වෙනකොට අර ડિප්‍රෙෂන් කියන දේ මොකද මට මගේ යාළුවෝ ඉන්නවා මට කතා කරනවා නිතර දෙවේලේ මොකද කරන්නේ පූර්ණි මට පිස්සු හැදිලා තියෙන මට ජීවිතේ එපා වෙලා තියෙන මම මොකද්ද කරන්නේ? එතකොට මට පුළුවන් විදිහට මම ඒ අයව යොමු කරනවා තම කිසි තැන් වල සහ මට උදව් කරන්න පුළුවන් අවස්ථා වලදී මම උදව් කරනවා. අපි මේ අපිට මිනිස් ජීවිතයක් ලැබෙන හරි කලාතුරකින් සහ අපිට මම කියන්නේ හැම මොහොතකම ඔයාට ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයා හිතන්න ඕනේ කකුල් අතපය නැති මිනිස්සුත් මේ ලෝකේ ජීවත් වෙනවා. මට මේ හැමදේම තියෙනවා. මට අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා ඒ කියන්නේ මට කන්න බොන්න තියෙනවා මට මම ඉගෙනගෙන තියෙනවා. ඇයි මම ජීවිතේ නැති කරගන්නේ? මගේ ජීවිතේ මට වටිනවා. මගේ ජීවිතේ මං ඉපදිලා ඉන්නේ මිනිස්සුන්ට සේවය කරන්න. මගෙන් තව කී දෙනෙක්ට සේවයක් ලබා ගන්න පුළුවන් ජීවිතයත් මගේ ජීවිතේ කියන. මම හැම මොහොතකම මට ප්‍රශ්නයක් අවතේ මේ තමයි. මම මගේ ජීවිතේ අපි හැමෝටම ප්‍රශ්න එනවා. මොන මේ උපදේශිකාව වුණත් අපිට ප්‍රශ්න තියෙනවා. එතකොට මේ ඒ හැම මොහොතකම අපේ ජීවිතේ අපිට තියෙන දේවල් ගැන සතුටු වෙන්න ඕනේ. අපේ ජීවිතේ අපිට ලැබිලා තියෙන දේවල් ගැන සතුටු වෙන්න ඕනේ. එතකොට කවදාකවත් ඔයාට ඔයාගේ ජීවිතේ නැති කරගන්න හිතෙන්නේ නැහැ. අනිත් ප්‍රශ්නේ මගේ ජීවිතේ අභියෝග. ඉතින් මට ওই වගේ සෑහෙන අභියෝග ආවා. සහ සෝෂල් මීඩියා හරහා මම රාවණා තිලිනා රාවණා දිරණ ගියපු රාවණාහි දරණ කෙනෙක් චරිතයට මම රංගන දායකත්වය ලබා දුන්නේ. ඒකෙදි මම ෆයිටින් කැරක්ටර් එකක් තිබුණේ. එතකොට කික්ස් අනම් මනම් සෑහෙන ෆයිටින් ස්කිල්ස් මම ඒකේ පෙන්නවා. ඉතින් ඔය කියන ඒවත් කැප්චර් කරලා මට පෝස්ට් හදලා මඩ ගහලා ඊට පස්සේ දැන් මේ ඒ ස්කිල් එක කරන්න මේ මනුස්සයා කොච්චර මහන්සි වුණාද කියන එක ගැන මේ බලන්නේ වෙන වෙන දේවල්. ඒක ඉතින් එක එකනගේ මානසික මට්ටම හරි දුකයි. මුල් කාලේ නම් ඉතින් අවුලක් තිබුණා. පස්සේ නම් ඉතින් ඇත්තට මේක
ගානක් නැහැ මොකද social media කියන දේත් අපි පාවිච්චි කරන්න ඕනේ හරි පරිස්සමෙන් මොකද හැම කියන්නේ තමන්ගේ එක comment එකකින් අපි කියමු artist කෙනෙක් එක comment එකක් නෙමෙයි તો ආට හිත රිදෙන වචනයක් කවුරු හරි කිව්වොත් ඔතන කොච්චර එක රිදෙනවද හැබැයි මට comments 1000ක් විතර නෝ බැනලා එක comment එක එකකට වට රිදෙනකොට 1000කට කොච්චර රිදෙන්න ඕනේ මම මේ කියන දේ කෙනෙක්ට මොන වගේ කියන්නේ ඒ කෙනාගේ මානසික මට්ටම කොච්චර දුරට පල්ලෙහාට වැටෙනවද ඔය කියන දේ කාරණේ ගැන හැමතිස්සෙම මොකද මට විතරක් නෙමෙයි මම කියන්නේ social media media එක පුරාම බැලුවෝ සමහර වෙලාවට කාට හරි මේ බණින්න බලාගෙන තමයි මිනිස්සු ඉන්නේ සමහර වෙලාවට කිසිම මේ තේරුමකුත් නැහැ ඒක ඇත්තම කතාව සමහරකට ඔක comment එක ලියපු මිනිස්සයා නේට වැඩක් නැති වෙලාවක හරි ඉතින් ඔහේ ලියලා දාන්න ඇති ඒ වගේ අවස්ථාවකත් මම කියන්නේ අර Tamante එම මඩ ප්‍රහාරයක් කරනවා නම් ඒක ඇත්තටම අර ignore කරලා ඉන්න එක තමයි හොඳම දේ. ඉතින් මට ওই වගේ අභියෝග තමයි ආවේ. වෙන ඉතින් බැනුම් විතරයි මට අභියෝගයකට දෙන්නේ. අන්තිම නම් ඇත්තටම අභියෝගයක් උනේ නැහැ. අවුලක් නැතුව ආවා. අපි ගාව තියෙනවා ලස්සන පින්තූර වගේක්. අපි බලමු ඒ පින්තූරත් එක්ක බැඳිච්ච අතීතය කොහොමද කියලා. අපි ඒ අතීතය මතක් කරමු. අනේ මං චූටි කරන්නේ ලස්සනයිනේ චූටි කාලේ අපි හැමෝම ලස්සන ඇත්ත මේනම් මම ඇත්තටම එහෙම වයස කියන දන්නේ නැහැ මාස කාණක ෆොටෝ එකක් මේ මම මෙහෙනේ මේ ඉපදුනේ කුවෙට් වල ඉතින් ඒ කාලේ අපේ තාත්තා මේ කියන්නේ මගේ චූටි කාලේ ඉඳන් ෆොටෝස් අරගෙන මං හිතන්නේ ඒකත් මගේ ආభాෂය ලැබෙන්නේ නැති අර මේ දැන් මේ වගේ ශේෂ්ත්‍රයකට ඉන්න චූටි කාලේ ඉඳලා මාව එක එක මේ ෆෝසස් වලට මෙහෙම මෙහෙම ඉන්න මෙහෙම මෙහෙම ඉන්න කියලා මේ චූටි කාලේ ඉඳන් ෆොටෝස් අරගෙන ඇල්බම් සෑහෙන ගාන තියෙන තාමත් අපේ තාත්තා Facebook එකේ තියෙන මගේ ෆොටෝස් අරගෙන ලොකු කරලා බිත්තියේ ගහනවා මේ ඔය ඔය තියෙනත් ඒ වගේ අපේ තාත්තගේ ෆොටෝ එක මේ පින්තූරේ මේක ඇත්තට මං හිතන්නේ මේ අල්සබාද මට ඇත්තට මතක නැහැ සිටි එක නම් චූටිනේ මං ඒ කාලේ චූටි කාලේ ෆොටෝ එක මේත් කුවෙට්ටල ගත්ත එක අවුරුදු 5 වෙනකම් මං එහෙ හිටියේ මොන්ටිසෝරි ගිහිල්ලා ඊළඟට අපි කතා කරමු මේ පින්තූර ගැන ඔය මේ එම්බසි එකේ මං හිතනවා හා කාට මගේ එකේ මං හිතන්නේ නැෂනල් ඇන්තම් එක කියන අවස්ථාවක ඔය ගත්ත ෆොටෝ එක ඊළඟට මේ පින්තූරේ මේ තාත්තා ඔව් තාත්තත් එක්ක ඒතර කලින් පෙන්නපු ඒ මට ඇත්තටම මතක නැහැ මම ওই ගත්ත ෆොටෝස් ඒක ওই කාලේ එහෙම කියලා පොඩි නිසා වෙන්නේ නැති. එහෙ ගත්ත ෆොටෝ එකක එක. මේක මේ ඉන්නේ ආලුව දෙන්න ඇත්තටම මම try කරා Facebook එකේ දැන් හොයාගන්න මට ඇත්තටම ඔයාලව හොයාගන්න විදිහක් නැහැ. එක්කෙනෙක් භාෂිත අම්මා කියෝ විතර නම අනිත් කෙනාගේ නම් මට නම මතකත් නැහැ කොහේ ඉන්නද කියලා දන්නේත් නැහැ. යාළුව චූටි කාලේ මට මතක නෑ ඉතින් අවුරුදු දෙකක් තුනක් විතර ඇතින ওই කාලේ එහෙනම් ඔයාලා දෙන්න කොහේ හරි ඉන්නවා නම් අක්කව කන්ටැක්ට් කරගන්න අක්ක තාමත් ඔයාලා දෙන්න හොයනවා අක්කේ ඔයා හඬ කැවීම ශිල්පිනියක් ඉතමත් දක්ෂ හඬ කැවීම ශිල්පිනියක් මම දකිනවා WhatsApp එහෙම ස්ටේටස් හැමදාම වගේ අප්ඩේට් වෙනවා හඬ කැවීම ශිල්පිනියක් විදිහට ඔබගේ කටයුතුත් එක්ක ඔව් නංගි ඒ කියන්නේ මම ඇත්තටම ශේෂ්ත්‍රයට හරියටම කියන්නේ වැඩිහිටියෙක් විදිහට පාදවුවේ හඬ කැවීම ශිල්පියක් විදිහට ඉතින් මුලින්ම සිරස විකාශය වෙච්ච ප්‍රේම දඩයමෙහි ශිවන්‍යා සහ ශිවංගී කියන ප්‍රධාන චරිත එකම චරිතේදී අර දුව අම්මා වෙලා අම්මා දුව වෙලාව එතකොට ඒ චරිත දෙකට හඬ කැවුවා ඊට පස්සේ සෑහෙන්න ගොඩක් දැන් ඇත්තටම නම් මතක නැහැ රූපවාහිනී කිරිල්ලියෝ එතකොට සසර කින්නරාවි මේ ළඟ දිවර වෙච්ච දෙරණ ගියපු හරං කියන ඩ්‍රාමාවේ ආරෝ කියන ප්‍රධාන චරිතේ එතකොට යවස් ලුකුමනාහි ප්‍රධාන චරිතයක් කරා එතකොට සෑහෙන්න ගොඩක් කාටුන්ස් නම් ෆිල්ම්ස් ඒවා නම් ඇත්තටම මතකත් නැහැ මේ දවස්වල ඔන්නෑ යනවා රූම කියලා එකක් හිරු එකේ ඒකේ ප්‍රධාන විලන් කැරක්ටර් එක හන්ඩේ පුතානු සහ කුටානු ස්වර්ණවාහිනී යන කාටුන් හවස 6ට බොබ් වෙන් විල් හවස 3 සිරස සිරස විකාශය වෙන ඊපස්සේ අයන් මෑන් ළඟදීම විකාශය වෙනවා මේ වගේ ගොඩක් යනවා මේ දවස්වල ඔන්නෑ යන ඒවා තියෙනවා ඉතින් ඒවත් එක්ක ශිවන්න තමයි මම හිතන්නේ ජිමග් ලයිෆ් එකේ ටර්නින් පොයින්ට් එක. එතනින් තමයි මිනිස්සු මාව සෑහෙන්න දැනගත්තේ. කියන්නේ ඒක ගොඩක්ම ෆන් උනේ මොකද මේ මගේ මූණ නෙමෙයිනේ වොයිස් එක. වොයිස් එක මම දෙනවා කියලා කිව්වම කටේ සර්ප්‍රයිස් වෙනවා. මොකද ඊට පස්සේ සෑහෙන්න පුදුම ආටිකල්ස් ගොඩක් මට කරගන්න බැරි තරම් ආටිකල්ස් ගොඩක් ආවා ඒ දවස්වල. මුල් කාලේ ශේෂ්ත්‍රයට උඩ මම
ඒකත් එක්ක තමයි මට සිරසෙන් තමයි මම නිවේදිකාවක් විදිහට මුලින්ම එන්නේ වැඩි නිවේදිකාවක් විදිහට අවුරුදු 4ක් විතර කාලයක් ෆ්‍රීලැන්ස් වම හිටියා. එතකොට හරිදා කියන කුකරි ප්‍රෝග්‍රෑම් එක තමයි මායි අනුජ රණසිංහ මුලින්ම කරේ සිරසේ. ඊට පස්සේ ඉලන්දාරියා සහ දිගටම ප්‍රෝග්‍රෑම්ස් කරා. දැන් මේ වෙනකොට නම් රූපවාහිනී කෝක්‍රෙඩ් හි නිවේදිකාව විදිහට කටයුතු කරනවා. ඔහොම තමයි. අපි හඬ කැවීම ගැනටම කතා කරන්න ගියෝ. අපිට පොඩි කඩසක් කරලා පෙන්නන්න බැරිද? මට ඇත්තම ලැජ්ජයි දැන් මේ සාමාන්‍ය අපි ඩබ් කරනකොට කාටවත් තේින්නේ නැණි මූණ. හරි. ගුරුතුමෝ මට මගේ අම්මවයි තාත්තවයි මරුපු කෙනකින් පලිය ගන්න ඕනේ. ගුරුතුමෝ මට කියන්න කොහෙද නාගමාණිකය තියෙන්නේ කියලා. ලොකී ඔයාවත් මට කියන්න. ඇතිද? එතකොට දැන් අපි හඬ කැවීම ගැන කතා කරා. නරකද පොඩි සින්දුවක කැලලකුත් කිව්වොත්. සුන්දරතාවසක මුණ කැසි හිනහි හිත කෙන කියා දුටුවා අහන් නින්නගේ වැතුවා අහසෙ තරු ලෙසේ සුන්දරතාවසක මුණ කැසි හිනහි හිත කෙන කියා උටුවා පහන් නිම්නයේ බැතුවා අහසේ තරු ලෙසේ මාගේ නොවේ තෝ ඔබ කාට හිමි තෝ කියම් අසුවා අසත් හිඟි කර මාගේ මිහිරේ තවම හරි මනසලයි ආදරේ මගේ පණටම ආදරේ කරන්න කෙනෙක් නැද්ද ආදරේ කරන්න පණක් නැහැ තාම මගේ පණට තමයි තාම ආදරේ කරන්නේ ඉන්ඩස්ට්‍රි එකේවත් ආදරේ කරන්න කෙනෙක් හම්බෙලා නැද්ද ෆීල්ඩ් එකේ කෙනෙක් ඇත්තට මම එච්චර කැමැත්තක් නැහැ ඒත් ඉතින් දන්නේ නැහැ ඉස්සරහ මොනවා වේවි කියලා ශේෂ්ත්‍රේ පිට කෙනෙක් නම් ඉතින් මම කැමති සහ කියන්නේ සාහන දේවල් ඇටිටියුඩ්ස් හොඳ වෙන්න ඕනේ ආදරය කරන්න ඕනේ සහ තේරුම් ගැනීම තියෙන්න ඕනේ ආදරයකදී. ඉතින් හදිස්සි වෙලා කබලෙන් ලිපට වැටෙන්න හොඳ නැහැ. ලිපට වැටිච්ච අවස්ථා තියෙනවා. ඉතින් ඒ නිසා මේ මං හිතන්නේ හොඳම දේ තමන්ට හොඳම කෙනා ලැබෙනකම් එෆයස් අතපත ගගා යන්න නැතුව. ඒ කියන්නේ හරියනවද හරියන්නේ නැද්ද කියලා බල බල ඉන්නනේ කියලා. හොඳට හරි හරියනම කෙනා ලැබුණම හිතට දැනෙනවා. ඒ කෙනා ඉන්නකම් එනකම් ඉන්න ඕනේ කියන එක තමයි මම හිතන්නේ. ඒ කියන්නේ ඔයාටත් අවස්ථාවක් තියෙනවා. පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න. අක්කගේ හදවතට දැනෙන කෙනා සමහරක් විට ඔයා වෙන්න පුළුවන්. අක්කේ අද හුඟක් අපි කතා කරා ඔයාගේ අතීතය ගැන, ඔයාගේ අදහස්. මම හිතන්නේ තරුණ සමාජයටත් මාර ප්‍රයෝජනවත්. ඉතින් අද අපිත් එක්ක මේ කතා බහට එකතු වුණාට අක්කට ගොඩක් ස්තුතියි. අපි ලබන සතියේ මේ වගේම තරුවක් එක කතා කරමු. අක්කට අපිත් එක්ක එකතු වුණාට ආයිතතාවක් ස්තුතියි. බොහොම ස්තුතියි අද දවසේදී ඔයාලගේ වැඩසටහනට මාව එකතු කරගත්තට ඔයාට වගේම පසිඳු මල්ලිට ඔයාලට හැම කෙනාටම ස්තුතියි මේ YouTube channel එක සක්සස් වෙන්න කියලා මම හදවතින් ප්‍රාර්ථනා කරනවා. Thank you so much. තවත් මේ වගේම සුන්දර හමුවකින් අපි ආයි මුණ ගිහමු. එතකන් කරන්න ඔයාලට පුංචි වැඩක් තියෙනවා. අපි මතක් කරලා subscribe කරන්න. ඒ වගේම පල්ලෙහා තියෙන bell icon එක click කරන්න. අපිට ලයික් එකක් දාන්න ඒ වගේම තවත් යාළුවන්ට බලන්න අපිව share කරන්න.